ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිතසුව පිණිස පින්වත්නි අද ලෝක අම්මාවරුන්ගේ දිනයයි. මා ඇතුළු සියලුම දෙනා මේ ලෝකෙට බිහි කරන ලද සියලු අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මව්වරුන්ගේ වටිනාකම පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් බුදුරජාණන් වහන්සේ විසින් තම මවුත සැලකූ ආකාරය පිළිබඳව දේශනා කරන්නටයි මගේ සෝදානම. පින්වත්නි, ලෝකෙට බුදුවරුන් නිර්මාණය කරන්නේ අම්මා කෙනෙක්. ලෝකෙට රජවරුන් නිර්මාණය කරන්නේ අම්මා කෙනෙක්. ඒ වගේම අපරාධකාරයෝ, දරුණු වද හිංසාවට ලක්වන මිනිස්සු, මේ සියලුම දෙනා බිහි කරන්නේ අම්මලා. නමුත් හැම අම්මා කෙනෙක්ගේම සිත තුළ තියෙන එකම පරමාර්ථය තමයි තමන්ගේ දරුවා මේ ලෝකෙට ඉතාමත්ම සත්පුරුෂ දරුවෙක් ලෙස නිර්මාණය කරන්නට. කිසිම අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්ගේ දරුවා හොරෙක්, මංකොල්ලකාරයෙක්, අපරාධකරුවෙක්, සමාජ විරෝධී පුද්ගලයෙක් වෙනවට කිසිම අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දසයකට මාසයක් කුසේ තියාගෙන දරුවෝ මේ ලෝකෙට හදන හැම අම්මා කෙනෙක්ගෙම එත සිතින් එන ප්‍රාර්ථනාව තමන්ගේ දරුවා හෙට දවසේ ලෝකෙට සත්පුරුෂ දරුවෙක් ලෙස නිර්මාණය කරන්නට. මගේ සිත දිව යනවා අඟුලිමාල මහරහතන් වහන්සේ දෙසට. මිනිස්සු 999කට වඩා ඝාතනය කරලා තමන්ගේ ගුරුවරයාගේ ගුරු පූජාව දෙසා ඇඟිලි එකතු කරපු අඟුලිමාලව හොයාගෙන කැලේට ඇතුල්ුනේ අම්මා. ඊට ප්‍රථම තමයි බුදුරජාණන් වහන්සේ ඔහුට පිහිට ලබා දෙන්නේ. තමන්ගේ දරුවා මිනීමරුවෙක් වුණත් තමන්ගේ කියන හැඟීම අම්මගේ හදවත තුළ තියෙන නිසා ඒ අම්මා ඒ විදිහට ක්‍රියා කරන්නට යෙදුණා. පින්වත්නි, ඔබට මතක ඇති සිද්ධාර්ථ මහ බෝධිසත්වයෝ ලෝකෙට බිහි වෙලා දින 7ක් යනකොට මෞතුමිය කලුරිය කරනවා. ඈ තුසිත දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජ්‍ය නමින් උප්පත්තිය ලැබෙනවා. බෝසත්යන් වහන්සේ ගිහි ජීවිතයෙන් මිදෙලා දුෂ්කර වෘත අනුගමනය කරමින් නොකා නොබී ඊ타මත්ම දුෂ්කර ජීවිතයක් ගත කරමින් උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේ දිව්‍ය ලෝකයේ සිට මනුස්ස ලෝකයට පැමිණෙන අම්මා උන්වහන්සේට මතක් කරනවා, මගේ බුදු පුතේ, ඔබ මේ සහ විශාල දුකක්, මේ සහ විශාල පීඩාවක් විඳිනවා. මට දරන්නට බෑ, අපහසුයි. ඒ නිසා ඔබට ලැබෙන්නට තිබෙච්ච ශක්තිති රජ পদවිය අරගෙන ඒකෙන් මිනිස්සුන්ට සේවය කරන්න කියලා මේ අම්මා බෝධිසත්වයන්ට මතක් කරනවා. නමුත් ඒ වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ මතක් කරනවා, මෞතුමියට මා බුද්ධත්වය අවබෝධ කරගන්නවා. ඒ බුද්ධත්වය අවබෝධ කරගෙන ඔබවත් සොයාගෙන පැමිණෙන බව තමයි උන්වහන්සේ සඳහන් කරේ. ගීත සාහිත්‍යයේ මේ අපූර්වතර සිදුවීමත් එක්ක නිර්මාණය කරපු අපූර්ව ගීතයක් තියෙනවා. ඒ තමයි අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපානා ඒ කඳුලෙලි පිසිනා. බලන්න, අර බුදුරජාණන් වහන්සේ දා තමන්ගේ අම්මට සුරලෝකේ ඉඳලා ආපු අම්මා පිළිබඳව තමයි ගීත සාහිත්‍යයේ මේ ගීතේ ලියවෙන්නේ. අම්මාවරු නැති දරුවන්ගේ දුක් කඳුළු දකිනදා ඒ දුක දන්නේ අම්මාවරුන් පමණයි. යම් මතු දවසක බුදු වෙනවා නම් ඒ බුදුවන්නට පින් කරලා තියෙන බුදු වෙන්නේ අම්මාවරුන් පමණයි. අපේ අම්මලා ගාව තියෙන අපරිමිත සෙනෙහස, ඒ වගේම අපරිමිත දයාව, අපරිමිත කරුණාව පිළිබඳව මේ ගීතයේ බුදුරජාණන් වහන්සේගේ දායේ දුෂ්කර වෘතානුගමනය කිරීමේ සංසිද්ධියත් එක්ක නිර්මාණය වෙන්නේ. ඒ නිසා පින්වත්නි, අපි ලෝකේ අතරමං වෙනකොට මන් මුලා වූ ලෝකේ මායාවක් වෙලා අපි තනි වෙච්ච දවසට, අපි අසරණ වෙන දවසට, අපිට කාත් කවුරුත් නැති වෙන දවසට අපේ ළඟ ඉන්න එකම කෙනා අම්මා පමණයි. ඔබ සමාජ දරුණු අපරාධකාරයෙක් වෙලා ඔබ හිරේට නියම වුණොත්, ඔබ අපරාධකාරයෙක් වෙලා සමාජයෙන් කෙතරම් අවලාද අපලාද නැගුණත් ඔබේ අම්මා ඔබ ගාව ඉන්නවා. ඒ තමයි උත්තරීතර මාතෘ සෙනෙහස. අද මේ මාතෘ සෙනෙහස වැඩිහිටි නිවාසක පාරේ තොටේ හිඟමනට, ඒ වගේම බලු කූඩුවට වැටෙන මට්ටමට අද පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි මීට වඩා මාතෘ සෙනෙහස පිළිබඳව, අම්මගේ ආදරය පිළිබඳව, අම්මගේ සෙනෙහස පිළිබඳව අපි අවබෝධ කරගත යුතු වෙනවා. මොකද අම්මලා මේ ලෝකේ තියෙන උපරිම දුක් කන්දරාවක් වින්දනය කරලා තමයි මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්නේ. ඒ බිහි කරන දරුවා සත්පුරුෂයෙක් වනව දැකීම තමයි සියලු අම්මාවරුන්ගේ එක සිතින් නැගෙන බලාපොරොත්තුව. පින්වත්නි, මා ඔබට මුලිනුත් සඳහන් කරා මා මේ දේශනාව ගලපා ගන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් සමග. පින්වත්නි, ලෝතර බුදුහාමුදුරන්ගේ සත්වෙනි වස් කාලේ වෙන්වන්නේ තවතුසා දිවිය ලෝකේ වැඩ ඉන්න තමන්ගේ ආදරණීය මෞතුමිය වෙනුවෙන් 3 මාසයක් පුරාවටම තවතුසා දිවිය ලෝකේ වැඩ හිටපු ලෞතර බුදුහාමුදුරෝ තමන්ගේ ආදරණීය මෞතුමිය වෙනුවෙන් විජන් පිටකයෙන් ධම් දේශනා කරලා ඇසෝවන් ඵලයට පත් කරලා හැදූ වැඩූ ආදරණීය මෑණියන් වෙනුවෙන් කෘතගුණ දැක්වුවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පස්වෙනි වස් කාලේ විශාලා මහනුවර වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බිහි කරපු මහා මායා දේවිය දින 7කින් කලුරිය කරනවා. තවතිසා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබූ දවසේ පටන් බෝධිසත්වයන් වහන්සේව හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෝතමිය දේවිය. ඇය තවත් ශාක්‍ය කාන්තාවන් 500ක් සමග කිඹුල්වත් නුවර සිට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු විශාලා මහනුවරට පා ගමනින් වැඩම කරනවා. මේ පා ගමනින් වැඩම කරන අතර වාරයේදී ඔවුන්ට ලද සියලු පුද සත්කාරයන්, ඔවුන්ට ලද සියලු සැප පහසුකම් අත්හැර දමා පා ගමනින් විශාලා මහනුවරට වැඩම කරපු මහා ප්‍රජාපති ගෝතමිය දේවිය මුලින්ම හමුවන්නේ ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ මහා ප්‍රජාපති ගෝතමිය දේවිය දැක්කම හිතට දරාගන්න බැරි වේදනාවක් ඇති වුණා ආනන්ද හාමුදුරන්ට. ආනන්ද හාමුදුරුවෝ අහනවා, "අහෝ මෑණියනි, කිමද මේ?" ඒ වෙලාවේදී මහා ප්‍රජාපති ගෝතමිය දේවිය උත්තර දෙනවා, "පුතණුවනි ආනන්දය, මා බුදුරජාණන් වහන්සේගෙන් තෙවරක්ම පැවිද්ද ඉල්ලා සිටියා. නමුත් ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. මම මේ සහ විශාල දුෂ්කර ක්‍රියාවක යෙදিলা මේ ආපු ගමන මුළු ಭಾರತ වැසියම දැක්කා. මම මේ වෙලාවෙත් ගිහිල්ලා උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලුවොත් ඒක ලැබුණේ නැත්තම් අපිට නැවත වතාවක් ඉස්සතින් යන්න වෙනවා. ඒ නිසායි මම ඔබ වහන්සේව මේ මුණ ගැහෙන්නේ. මොකද මගේ බුදුරජාණන් වහන්සේට මුළු ಭಾರತයෙන් වැසියෝ නිඳා කරාවේ තමන්ගේ සුළු මවට පවා පැවිද්ද ලබා දුන්නේ නැති කෙනෙක් විදියට බුදුරජාණන් වහන්සේ. ඒ අගෞරවය මා උන්වහන්සේට කරන්නට සූදානමක් නැති නිසා තමයි ඔබ වහන්සේව මුණ ගැහුණේ" කියලා ආනන්ද හාමුදුරන්ට මතක් කරා. බලන්න පින්වත්නි අම්මා කෙනෙක්ගේ හදවතේ නැගෙන ආදරය අම්මා කෙනෙක්ගේ හදවතේ ඇතිවෙන අපරිමිත කරුණාව අපරිමිත සෙනෙහස කොපමණද බුදුරජාණන් වහන්සේට යම්කිසි කෙනෙක් වචනයකින් හරි අගෞරවයක් කරයි කියන හැඟීමෙන් තමයි ඒ ආනන්ද මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නේ. අන්තිමට ආනන්ද මහරහතන් වහන්සේගේ බලවත් පෙරත්තය බලවත් උනන්දුව මත භික්ෂුණී ශාසනයේ පැවිද්ද ලබා ගන්නට මහා ප්‍රජාපති ගෞතමී දේවියට අවස්ථාව ලැබුණා. සුළු මව්වෙච්ච මහා ප්‍රජාපති ගෞතමී දේවිය වෙනුවෙන් බුදුහාමුදුරු දක්වන්නට යෙදුණු අපරිමිත ආදරය අපරිමිත සෙනෙහස පිළිබඳවයි එහිදී අපිට ලබා ගන්නට පුළුවන් හොඳම දේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමයට පැවිද්ද ලබා දීලා රහත් තෙරණියක් බවට පත්වන්නට ඈසඳහා අවස්ථාව ලබා දුන්න බුදුහාමුදුරුව ඒ වෙනුවෙන් දක්වන්නට පුළුවන් උත්තරීතර ගරුත්වය උත්තරීතර සෙනෙහස දක්වමින් කටයුතු කරන්නට යෙදුණා. අවසානයේදී මහා ප්‍රජාපති ගෞතමීගේ සිත මොනතරම් වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ සෙනෙහසක් කරුණාවක් තිබුණද ලෝකේ ජීවත් වෙන හැම අම්මා කෙනෙකුටම මම ආරාධනා කරන්නේ මහා ප්‍රජාපති ගෞතමී තරම් වූ කාරුණික හදවතක් ඇති කරගෙන තමන්ගේ දරුවන් දෙස බලමින් දරුවන්ගේ දියුණුව වෙනුවෙන් දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට කටයුතු කරන්න. පින්වත්නි මහා ප්‍රජාපති ගෞතමී දේවිය පරිනිර්වාණයට ආසන්න වෙලා බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කරනවා. ඒ අවස්ථාවේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරජාණන් වහන්සේ හමුවේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට උන්වහන්සේගෙන් සමාව අයද සිටිනවා. මහා ප්‍රජාපති ගෞතමී සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්ස මම නුඹ වහන්සේට ධම්මපාල චුල්ලනන්ද ආදී ජාතකයන් තුල ඔබ වහන්සේ වැදූ මෞතුමිය බවට පත් වුණා. මේ ආත්ම භාවයේදී ඔබ වහන්සේගේ මව සුර ලෝකයට ගියපු දවසේ ඉඳලා මගේ ඇඟ පුරා දුවපු රුධිරය කිරි බවට පරිවර්තනය කරලා මට උපන් දරුවන් දෙදෙනා පවා කිරි මව්වරුන්ට බාර දීලා නුඹ වහන්සේගේ රූපකාය පමණක් නොව ඔබ වහන්සේගේ සාන්ත දාන්ත ශ්‍රද්ධා සීලාදී ගුණයන් වර්ධනයේ උදෙසා මා ක්‍රියා කරන්නට යෙදුණා. ඒ හේයින් මේ ලෝකයේ යම් සම්පත්තියක් ඔබ වහන්සේ වෙනුවෙන් ලබා දෙන්නට පුළුවන් වුණා නම් ඒ පිදු උතුම් මාතෘ සෙනෙහසට මා ඔබ වහන්සේට නිරන්තරවම ගරු බුහුමන් දක්වනවා. ස්වාමීනි තථාගතයන් වහන්ස පෙර මා නුඹ වහන්සේට කිරිපවා නලවා සැනසුමෙමි. දැන් මං ඔබ වහන්සේගේ ශාසනය නැමැති තන මඩලේ අමා කිරිබින්දුව උරා බොමින් සංසාර දුකින් සුවපත් වේ මා අමා මහ නිවන කරා යන්නට ඔබ වහන්සේ මට උදව් කරා. ඔබ වහන්සේ කෙනෙකුට මසසකින් උදව් කරපු කෙනෙකුට ලක්ෂකින් ප්‍රත්‍යඋපකාර කරන ලද මහා පුරුෂයෙක්. ඔබ වහන්සේගේ පුංචි කාලේ ඔබ වහන්සේට යම් කිසි විදිහක මම කේන්තියෙන් වචනයක් හෝ පිට කළා නම් ඔබ වහන්සේට යම් කිසි විදිහකින් ඒ තුලින් හිත රිදුණා නම් පීඩාවටපත් වුණා නම් ඒ වෙනුවට මේ බුදු අම්මට සමාව ලබා දෙන්න කියලා එදා මහා ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බුදු කෙනෙක් මේ ලෝකෙට බිහි කරපු අම්මා කෙනෙක් කොයිතරම් වාසනාවන්තද. ඒ වගේම බුදු කෙනෙක් මේ ලෝකෙට නිර්මාණය කරන්නට Tamanගේ ඇඟ පුරා දුවන රුධිරය කිරිබවට පරිවර්තනය කරලා කවල පොවල පෝෂණය කරපු අම්මා කෙනෙක් කොයිතරම් වාසනාවන්තද. අනේ බුදුහාමුදුරුවනේ මට ඒ වාසනාව ඔබ වහන්සේ නිසා ලැබුණා. බුදුහාමුදුරුවනේ මම කැමතියි ඔබ වහන්සේගේ ශ්‍රී පතුල් තුල ඇති 108ක් මගුල් ලකුණු සහිත ශ්‍රී පතුල බලන්න. බුදුහාමුදුර කල්පනා කරනවා අපිරිමිත සෙනෙහසින් මේ අම්මා දීපු කිරි වලින් මගේ කය පෝෂණය වුණේ. මේ අම්මා නිසා තමයි මට ගතට ශක්තිය ආවේ. බුදුහාමුදුර තමන්ගේ ශ්‍රී පතුල් දෙක ඉදිරියට දික් කරලා තමන්ගේ අම්මට අත් දෙකෙන් අල්ලලා වඳින්නට පුළුවන් අවස්ථාව සලසලා දුන්නා. බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ශරීරයේ උඩ කොටස තිබෙන මගුල් ලකුණු මට බලන්න අවශ්‍යයි, මහා පුරුෂ ලක්ෂණ බලන්න අවශ්‍යයි කිව්වම බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ අම්මගේ ශක්තියෙන් මං අද මුළු මහත් ලෝකෙටම පිහිට පිළිසරණ ලබා දෙනවා. බුදුහාමුදුරෝ රිස්සෙන් තමන් වහන්සේගේ සිරුර ඉන දක්වා ඉවත් කරලා තමන්ගේ මෑණියන්ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකලා වඳින්න අවස්ථාව සලසලා දුන්නා. අවසානයේදී මේ මෑණියෝ මතක් කරනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ අපරිමිත සෙනෙහසකින් අපරිමිත දයාවකින් මා වෙත ළඟා කර දුන් මේ භික්ෂුණී ශාසනේ මා උතුම් පැවිද්ද උතුම් රහත් භාවය ලබා ගත්තා. මට පරිණිර්වාණය සඳහා යන්නට දැන් අවශ්‍යයි. ඒ සඳහා මාහට අවසර ලබා දෙනු මැනවි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඈට පරිනිර්වාණය සඳහා යන්නට අවස්ථාව සලසලා දුන්නා. පින්වත්නි, ලෝක ඉතිහාසයේ මේ මිහිකත පවා කම්පා වූ ඊතා වටිනා සිදුවීම් රාශියක් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා අමතනවා. මේ ලෝකෙට 5,12,000ක් බුදුවරු බුද්ධත්වයට පත් වූ භූමියක්. කිසිම බුදුවරයෙක් මේ තරම් අම්මට සලකපු අවස්ථාවන් දක්නට අවස්ථාවක් ලැබී නැත. මහණෙනි, මාගේ සුළු මවගේ දෙන පිටිපසින් මේ සවැත් නුවර දෙවුරම කෙළවර දක්වා අපි ගමන් කරමු. ඇගේ අවසාන කටයුතු සිද්ධ වෙන ස්ථානය දක්වා අපි ගමන් කරමු. මේ මිහිකත පවා කම්පාවට පත්වෙනවා. කවදාවත් බුදුරජාණන් වහන්සේලා තවත් කෙනෙක්ගේ පසුපස ගමන් කරන්නේ නැහැ. නමුත් එදා ගෞතම නැමැති අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ අම්මගේ දේහය පිටිපස්සෙන් සියලු භික්ෂූන් වහන්සේලා කැටුව තමන්ගේ අම්මගේ දේහය පිටිපස්සෙන් ගමන් කරනවා. මේක මුළු මහත් ලෝකයේම දකිනවා. හැම කෙනාගේම හදවත් කම්පාවට පත් වුණා. දෙවියන් පවා ඊතා ශෝකනීය විද ශෝක ගීත ගායනා කරේ බුදුරජාණන් වහන්සේගේ මේ උත්තරීතර කරුණාව දයාව දැකීම නිසා. එදා ලෞතර බුදුහාමුදුරෝ තමන්ගේ අම්මගේ දේහය පිටිපස්සෙන් ගමන් කරමින් මුළු මහත් ලෝකයටම කියා දුන්නා මේ ලෝකෙට බුදවරු හදන්නෙත් අම්මලා, මේ ලෝකෙට රජවරු හදන්නෙත් අම්මලා. ඒ නිසා ඒ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන්, ඒ උත්තරීතර ආදරය වෙනුවෙන්, ඒ උත්තරීතර කරුණාව වෙනුවෙන් අපි මුළු හදවතින්ම උදව් කළ යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වත්නි, අද ලෝක අම්මාවරුන්ගේ දිනය සිහිපත් කරන්නේ. අද වෙනකොට ලෝකේ ඉන්න අම්මලාට, බුදුන් ළඟට බුදු වෙන අම්මලාට කොයිතරම්නම් අඩු සැලකිල්ලක්, කොයිතරම්නම් වූ අඩු කරුණාවක්, කොයිතරම්නම් වූ අඩු තැනක්ද අද සමාජය තුළ දක්වන්නේ. අද ලංකාව තුළ කොයිතරම්නම් වැඩිහිටි නිවාස තිබෙනවද? කොයිතරම් අම්මලා පාරේ තොටේ හිඟමනට වැටිලාද? කෝ බෝධිසත්ව දරුවෝ. ඇයි ඒ බෝධිසත්ව දරුවෝ Tamanගේ අම්මා වෙනුවෙන් සලකන්නේ නැත්තේ? තමන්ගේ අම්මා මිහිපිට ඉන්න දිව්‍යාංගනාවක්සේ සලකමින් එදා ලෞතුරා බුදුහාමුදුර මතක් කළා නේද අපි අපේ අම්මට සලකන්ට ඕනි කියලා. ඒ නිසා පින්වත්නි, අද මව්වරුන්ගේ දිනය සමරන මේ වෙලාවේ මගේ කායන බලාපොරොත්තුව ඔබ මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මා වෙනුවෙන් ඔබේ යුතුයකම ඔබ හරියට කරන්න. අම්මා කවදා හරි දවසක අපි වැතහැරලා ගිය දවසට ඔබට ඒ අම්මා නැති දුක, ඔබට ඒ අම්මා නැති වේදනාව, ඒ අම්මා නැති අඩුව ජීවිතය කිසිම කෙනෙකුට පුරවන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සුජීවත්ව ඉන්න අම්මා වෙනුවෙන් තමයි ඔබ යුතුයකම ඉෂ්ට කර යුතු වන්නේ. ඔබේ වගකීම ඉෂ්ට කර යුතු වන්නේ. ඔබට කොයි අම්මා මොහොතක හෝ අම්මා කෙනෙක් නැති අඩුව දැනෙන්නේ අම්මා ළඟ නොසිටින වෙට. අම්මා ළඟ ඉන්න වෙලාවට ඒ අඩුපාඩු අපිට දැනෙන්නේ නැහැ. අපිට අසනීපයක් වුණාම අම්මා අපිව තුරුල් කරගෙන අපිව ළඟට අරගෙන අපිට සනීප වෙනකන් අපේ ඔළුව අත ගාපු අවස්ථාවන් ඔබට මතක් වේවි. අපි කන්න බෑ කියනකොට අපිට රසමුසු ආහාර බෙදලා අපි වටේ ගේ වටේ දුව දුවා හරි අපිට බත් කවපු අම්මා කොයි තරම් අපරිමිත සෙනෙහසකින් අපිව හදන්නට ඇද්ද මේ ලෝකෙට. ඉතින් එවැනි අම්මාවරුන්ගේ දිනය සමරන අද දවසේ එක දවසකට පමණක් මේක සීමා නොකොට ජීවිතේ හැමදාම තමන්ගේ අම්මා වෙනුවෙන් අපරිමිත සෙනෙහසකින් ආදරයෙන් තමන්ගේ අම්මව රැක ගන්නට, පෝෂණය කර ගන්නට, බලා ගන්නට කියන එක පින්වත් ඔබ හැම දිනාටම එත සිතින් කරුණාවෙන් මතක් කරමින් ලෝකේ ජීවත් වෙන මා බිහි කරන ලද අම්මා ඇතුළු සෞර්ධ ශ්‍රාවක ඔබ සියලුම දෙනා බිහි කරපු අම්මලා නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්නට අම්මාවරුන්ට ශක්තිය වාසනාව ලැබේවා කියලා සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත් ඔබ සෑම සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාදය ලැබේවායි සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සඳට වඩා සීසීලයි මහ